අයිබෝවන් නිවස්පස් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගින් මම වසන්ත මාසිංහගේ. මම රිද්මාලී නාගරනායක. සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල. තවත් කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු 5 දෙනෙක් දියුරුම් දෙයි. වත්මන් අර්බුදය ගැන අධිකරණයේ හමුවට යාම රනිල් වික්‍රමසිංහ බැහැර කරයි. 14 වෙනිදා පාර්ලිමේන්තුවේ සිදුවන්නට යන්නේ කුමක්ද? පාර්ලිමේන්තු තුල බහුතර බලය තිබෙන්නේ කාටද කියන කාරණේ ගැන වෙනම ඡන්දයක් පැවතුන. මේ ප්‍රශ්නේ ඉවර කරගෙන තමයි අපි පාර්ලිමේන්තුවෙන් එළියට එන්නේ. බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ 90 පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවේ කියලා. පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැහැ. පළාත් සභා ඡන්දයකට සූදානම් වන්න ඇමති මහින්ද අමරවීර කියයි. කරු චන්ද්‍රිකා රාජිත සමග සාධාරණ සමාජය සෝබිත හිමි ගුණ සමරයි. මහින්ද රාජපක්ෂට බහුතරය තියෙනවා නම් එයාට දෙන්න අගමැතිකම්. රනිල් වික්‍රමසිංහට නම් තියෙන්නේ බහුතරය එයාට දෙන්න. මේ රට අරාජික කරන්න එපා මේ මොහොතේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ බත්තරගොල්ල අපේ ගම පරිශ්‍රයේදී ආරම්භ වුණා. දැන් අපි යමු නෝ එහි සිටින මාණ්ඩලික වාර්තාකරු ධනංජය නාරම්බැද්ද වෙත. ධනංජය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව මේ වන විට බත්රමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන සමස්ත ලංකා කාරක සභාවේ සාමාජිකයන් බොහෝ දෙනෙක් වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණු කිහිප දෙනෙකු සහභාගී වී සිටිනවා. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී සාකච්ඡාවට බඳුන් වන කරුණු කුමක්ද යන්න නිශ්චිත ලෙස මාධ්‍යයට තොරතුරු වාර්තා නොවුණත් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වන බවට තොරතුරු වාර්තා වෙනවා. මෙහි සියලු තොරතුරු ඔබ වෙත ගෙනෙවෙන මේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා ධනංජය නාරම්බැද්ද බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ සිට. වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බැහැර කර ඇතැයිද හින්දු පුවත්පත වාර්තා කළා. හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ උත්තරීතර අධිකරණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි. එම නිසා අධිකරණයේ හමුවට ගියද මෙම ගැටලුව යලිත් පාර්ලිමේන්තුවට යොමු කරනු ඇතැයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග තමන් වැඩ කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු හින්දු පුවත්පත සමග කළ සාකච්ඡාවේ සඳහන්. පෞද්ගලික ප්‍රශ්න ව්‍යවස්ථාවට අදාළ නොවන බව පෙන්වා දෙන ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිතුමා සමග තමන්ට වැඩ කළ හැකිද යන්න ප්‍රශ්නය ජනාධිපතිතුමාට යොමු කළ යුතු බවයි. පාර්ලිමේන්තුව නැවත කැඳවීම සුබවාදී දෙයක් බව පවසන වික්‍රමසිංහ මහතා තමන්ට බහුතරය පෙන්විය හැකි බවට විශ්වාසයයිද සඳහන් කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයින් නමතමින් අද ප්‍රකාශයක් කළා. තර්ජන ගර්ජන හමුවේ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරමින් ධෛර්යයෙන් අධිෂ්ඨානයෙන් හා සුභවාදීව ඔබ මේ රට නැවතත් දූෂිත ඒකාධිපති යුගයකට යෑම වලක්වා ඇත. ඔබ සැම විසින් මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් සටන් වැදීමට නැගී සිටීම ගැන මම ඔබට මගේ හදපත්ලෙන් ස්තුති කරමි. ඔබගේ මේ සටන පක්ෂය පක්ෂ මන්ත්‍රීවරු හෝ පක්ෂ නායකත්වය සඳහා වූ සටනකට ඔබෙන් යන්න. ඔබගේ සටන අපේ නිදහස අපේ මූලික අයිතිවාසිකම් හා රට වෙනුවෙන් කරන සටන අත නොහැර ඉදිරියට යමු. දිවයින පුරා කොස්පැල ලක්ෂ 5ක් රෝපණය කිරීමේ ජාතික උත්සවය අමතමින් මහින්ද අමරවීර මහතා පළ කළ අදහස් මේ. මේ රජයේ ස්ථාවරයි අපිට අවශ්‍ය වෙන්නේ ආණ්ඩුකරණ එක. ඒක නිසා විසිරීමක් ගැන මං හිතන්නේ නැහැ. දැන් සාකච්ඡා කරනවා කල්පනා කරනවා. හැබැයි ඡන්දයකට යන්න ඕන. පළාත් සභා මැතිවරණ ඉදිරි මාස කීපය ඇතුළත පවත්වන්න මේ නායකයෝ දෙන්නත් අපේ පක්ෂ සියල්ල මේ වෙනකොට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මහමැතිවරණයක් ඇයි ව්‍යවස්ථාවට අනුව අනුකූල නොවන විදිහට කටයුතු කරන්නේ මේ රටේ ඉන්න කථානායකවරයා කියන එක අද රටම දැනගෙන තියෙනවා. මේ කථානායකතුමා හදන ලිපි මේවා හදන්නේ සිරිකොතෙන් තමයි. අල්ලියගහ මන්දිරෙන් හදනේවට තමයි කථානායකතුමා අස්සම් තියන්නේ කියන එක තමයි මට නම් පේන්නේ තියෙන්නේ. මොකද ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීම සිරගේ සිරදඬුවම් විදිය හැකි වරදක් බවට පත් වෙනවා. ඒක පිළිබඳව එතුමා අවබෝධ කරගත්ත යුතුයි කියන එක තමයි
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂි සංවර්ධන වැඩපිළිවෙල යටතේ දෙවෙනිපුරා කොස්පල රෝපණය කිරීමේ ජාතික වැඩපිළිවෙල අද ආරම්භ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්. යුගවලදී ලැබුණේ සුවිසල් එක්සත් ජාතික පක්ෂය අද විරෝධතා රතපෙළපාලියක නිරත වුණා. ඒ නවාග්‍රා අමාත්‍යවරයාට විරෝධය පළ කරමින් සහ පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලමි. ගාල මුවතරින් ගමන් නැරඹි එක්සත් ජාතික පක්ෂ විරෝධතා රතපෙළපාලිය නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කළා. අලුමුතරින් කොල්ලපිටිය දෙසට පැමිණි රතපෙළපාලිය අරලියගහ මන්දිරයේ ඉදිරිපිටින් ගමන් කළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකින්ගේ ආචාර්ය මතේ. ජනාධිපතිවරයාට කියනවා රැස්වීම් ගානේ හන්දි ගානේ මාධ්‍යවලට ඇවිල්ලා අපිට 113 තියෙනවා කියලා වහසිපත් දොඩක් නැතුව වහාම පාර්ලිමේන්තුව ගැදවන්න පුළුවන් නම් අපි අභියෝග කරනවා 113ක් පෙන්වන්න. නීති විරෝධී ජනාධිපතිවරයා ගෙදර යවනකම් අපි මේ සටන දෙනවා. අර බ්ලොක් කරන්න කියලා අරන් බර බුද්ද ගේ බර කිසිපත් ගේ බරලු. බර බුද්ද ගේ කුමාර පදාරම් බුද්ද. අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුර කියනවා පාර්ලිමේන්තුව ගැදවලා පාර්ලිමේන්තුවේ බහුතරය කාටද කියලා දැනගන්න අවශ්‍ය කඩු සලසන්න කිය. අද එක එක තනතුරු වලට පත් කරපු ඒ ඇමතිවරු නිත්‍යානුකූල ඇමතිවරු නෙවෙයි කියන එක මේ රටේ ජනතාවට අපි කියන්න කැමති. කරුණාකර පාර්ලිමේන්තුව වහම අරින්න ඒ විවෘත කිරීම තුලින් කවුද සැබෑ අගමැති කියන එක අපි පෙන්වලා දෙන්න පුළුවන්. මොකද මල් ලියවනේ ලංකෙද කියලා ඇව්වේ. මේ ජනතා හඬට ඇහුම්කන් නොදුන්නොත් සමස්ත රට පුරා මේට වඩා ජනතාව එළියට බැහැලා පියවර ගනීවි. විරෝධතා රතපෙළ ගමන් අවසන් කළේ කොළඹ මහනගර සභා පරිශ්‍රය අසලින් නිදහස් චතුරශ්‍රය වෙත ගමන් කරමින්. එහිදී දිවංගත අක්‍රාමාත්‍ය ඩී සේනානායක මහතාගේ පිළිරුවට එක්සත් ජාතික පක්ෂ නායකයින් පුෂ්පෝපහාර පුද කළා. අපි මේ ඉතිරි නිදහස භුක්ති විඳින්නේ කියලා කරපු ගත්තගෙන ආපු ජනාධිපතිවරයා අපිට තීරණ නිදහසක් නැති කරා. තමුන්නාන්සේ අතරමැද පලා ගියාට මේ සටන මතක තියාගන්න. අපි මේ සටන පලා ගන්නෙ නෑ. තමුන්නාසේ පොරොන්දු වෙච්ච ඒ නිදහස තමුන්නාසගෙන් ලැබෙනතුරු අපි මේ සටන දිගටම ගෙනියනවා මතක තියාගන්න. තමුන්නාසේ වගේ නායකයෝ අපිට කීප දෙනෙක් හම්බ වෙලා තියෙනවා. මතක තියාගන්න මේ නායකයෝ දාගියතක් නෑ. නමුත් අපි අද ඉන්නවා තවමත්. ඒ නිසා හෙට දවසේ තමුන්නාසේ ආගියතක් නැති වෙන්න පුළුවන්. අමාත්‍ය එස්.පී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී පළමුව අදහස් මේ. කිසිසේත් අපි ජනමත විචාරණයකටවත් ඡන්දයකටවත් යන්නේ නැහැ. මේ හන්න ඔහුන ගමත්. මාසයක් දෙකක් ඇතුළත පළාත් සභා කැඳවීමේ කටයුත්ත අපට ඉෂ්ට කරන්න පුළුවන් වේ. ලබන අවුරුද්දේ අගටම ජනාධිපති මැතිවරණේ අපට පාර්ලිමේන්තුවේ බහුතරය ඉක්මනින් හදා ගන්න ඕන. ඒක අපි හදාගන්න ඉවරයි. අවශ්‍ය වෙලාවට අපි එයා ඉදිරිපත් කරන්න අපි සූදානම් කරගෙන ඉන්නේ. අද අපට 105ක් එක්සත් ජාතික පක්ෂයට කොච්චර දෙන්නේ 97යි. අපි නෙවෙයිද බහුතරේ? ජේවීපී ක මොකද කියන්නේ? අපි රනිල්ට උදව් කරන්නේ නැහැ. රනිල්ට මලික් සමරවික්‍රම සල්ලියේ කතා කරන්නේ. අනුර කුමාර නෙවෙයි. යා පැහැදිලිව කියනවා අපි රනිල්ට නැහැ කියලා. සුවන් නිරන් කියන්නේ TNA නෙවෙයි. යා TNA එකේ කෙනෙක්. යා ලබන සැරේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්ට්‍රීම් පාර්ලිමේන්තුවට එයි. අපිට ඕන වෙලාව ගන්න පුළුවන් මුස්ලිම් කොංග්‍රස් එකේ മന്ത്രി කණ්ඩායම අපිත් එක්ක කතා කරලා තියෙන්නේ. අපිට තර කීප දෙනෙක් කරදරයක් නැතුව ගන්න පුළුවන් රිෂාඩ් බදු දිද්දී අපි නොගෙන ඉන්නේ. පක්ෂ ඇතුලේ අවුල් හදන්න අපි කැමති නැහැ. මහින්ද රාජපක්ෂ අගමැති තුමා යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයට ශක්තිමත් ආණ්ඩුවක් හදනවා. නොසැලී අපි අයවැය ලේකමෙකුත් ඉදිරිපත් කරනවා. අපි නොසැලී පළාත් සභා ඡන්දෙට යනවා, ජනාධිපති ඡන්දෙට යනවා, මහ ඡන්දෙට යනවා. 2025 වෙනකන් අපි නොසැලී මේ රටේ මේ ගොඩනැගු සන්දානේ නව සන්දානේ පාලනීය ප්‍රධානායකතුමා මේ දවස්වල පාර්ලිමේන්තුව අවභාවිතා කරමින් ඉන්නවා එතුමාගේ අනාගත දේශපාලන අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා.
මේ වෙන විට අපිට තියෙන තොරතුරු අනුව එතුමා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා විශාල තරඟයක නීලී ඉන්නවා එක්සත් ජාතික පක්ෂය ඇතුළේ. රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය එයන උත්සාහ කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාලනය කරගන්න පුළුවන් කෙනෙක් ඒ සඳහා යොදා ගන්න. ඒගොල්ලෝ ඒ සඳහා කරු ජයසිරි මැතිතුමාට ඒ කැරක්ටලය පෙන්වමින් සිටිනවා. නොවැම්බර් 2-3 එතුමා මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් ඒ මාධ්‍ය නිවේදනයේ සම්පූර්ණයෙන්ම අර දෙවනි මාධ්‍ය නිවේදනයේ සම්පූර්ණ පරස්පරකත්වය මේ නිවේදනයේ කිව්වේ. දවස් ගානක් යනකොට මේ තත්ත්වයන් වෙනස් වෙන්නේ අමතර මොන කාරණා මතද? කතානායකතුමාගේ පාර්ශ්වයේ පැත්තෙන් දේශපාලන ගේම් එකක් ගහමින් ඉන්නවා. අවශ්‍ය ඕනෑම වෙලාවක මුස්ලිම් කොංග්‍රසයේ නිශාත් බදුල්ලින් ඉන්නවා ගන්න පුළුවන් කිව්වේ අර රංජන ගන්න කරපු උත්සාහ වගේ ගත්තද? රංගෙත් නෙවෙයි මම රනිල්ට අර අනිත් සේරටෝම කතා කරා. ඒක මගේ යුතුයකමක් නෙයි. හැබැයි ඔය කාටවත් මේ සල්ලි දෙන්න කතා කරේ නෑ. එහම කවුරුවත් කිල්ලුවෙත් නෑ. නමුත් මම දන්නවා අපේ මිත්‍ර රංගේ මිලියන 200න් තමයි අපේ යාළුවෙක් එක්ක කතාව පටන් ගන්න තියෙන්නේ. අන්තිමට එයා නැවතිලා තියෙන්නේ 180. හැබැයි ඒකත් බෑ කියලා ඒක. ඒකත් බෑ කියලා. ඒ නිසා එයාගේම වටිනාකම එයා 180ට දාගෙන තියෙනවා. 180ක් දුන්නා නම් එයා ඒත් ගන්න පුළුවන් මට්ටමට එළවලා ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකටවත් අපි ආයේ කැමති කියලා නැහැ. අපි 14 වෙනිදා පාර්ලිමේන්තුවට යන්නේ 116ට වඩා අතේ තියන්න. රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් රැඳී සිටින අරලීගහ මන්දිරයේ අදත් මාධ්‍ය හමු කිහිපයක් පැවැත්වුණා. පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය සැදීමේ වගකීම තියෙන කතානායකතුමාට, පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ වගකීම තියෙන කතානායකතුමාට, පාර්ලිමේන්තුවේ පරිපාලනය පිළිබඳ වගකීම තියෙන කතානායකතුමාට, මහලේකම් වේතරධාරී අතුරු සියලු දෙනා කතානායකතුමාගේ අණ අනුව කටයුතු කළ යුතුයි. ඒ ඉදිරිපත් කරන න්‍යායපත්‍රය මත ඉදිරියට යනවා. ඒ න්‍යායපත්‍රය ගෙන යාම සඳහා ස්ථාවර නියෝග අත්හිටවීම කියන කාර්යපටිපාටි අනුගමනය කළ යුතුයි. ඒ ස්ථාවර නියෝග අත්හිටවීම සඳහා වෙනම ඡන්දයක් පැවැත්වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු තුල බහුතර බලය තිබෙන්නේ කාටද කියන කාරණය ගැන වෙනම ඡන්දයක් පැවැත්වෙනවා. ඒ අනුව බොහොම පැහැදිලි 14 වෙනිදා මේ ප්‍රශ්නේ ඉවර කරගෙන තමයි අපි පාර්ලිමේන්තුවෙන් එළියට එන්නේ. පාර්ලිමේන්තුව විධායකයෙකුටවත් අධිකරණයක් යටත් නැහැ. හැබැයි පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටයි ස්ථාවර නියෝගවලට අනුකූලව කටයුතු කරන්න ඕනේ. මේ මනිකායි මහත්මයාගේ පාර්ශ්වයේ සඳහන් කරන්නේ රාජාත්මක කතාවේ පසු පාර්ලිමේන්තුව වගේම ඉස්පස්සේ ඕන අවශ්‍ය දේවල් තීරණ කැටිවාරයේදී බලමුයි කියලා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව නෙමෙයි මේ මහතුරු කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සහ ව්‍යවස්ථාව අනුව ගත යුතු අනිවාර්ය පියවර තිබෙනවා. ඒ වගේම කතානායකතුමාට න්‍යායපත්‍රය හදන බලධාරියට ගන්න පියවර තියෙනවා. පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය හදන්නේ මහින්ද රාජපක්ෂ නෙමෙයි. පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය හදන්නේ මෛත්‍රීපාල සිරිසේන නෙමෙයි. පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය හදන්නේ කතානායක කරු ජයසූරිය. ජාත්‍යන්තර විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මුදල් නවත්තලා තියෙන ලංකාවට එන එක. විශේෂයෙන්ම අපේ වෙළඳන් කිරීමේ හැකියාව ease of doing business standard කියන එක ඉතාමත් වැදගත්. මේක අපි 110 තිබ්බේ. අපි කරපු කාර්යභාරය තුළ සමාන දෙකකට කලින් 100ට වාර්තා වුණා. අපි 100ට බැහැලා. තව මාස 3ක් ගියා නම් මේක 70 ස්ථානයට චීනයට ආසන්න ස්ථානයට ලංකර ගන්න පුළුවන් කියලා ජාත්‍යන්තරය ඒ ආයතන මේ වෙනකොට අදහස් පළ කරලා තියෙනවා. මුතුමල්ලා බලන්න තව දවස් කීපයක් යනකොට ඩොලර් එක 190 200 පයින්න පුළුවන්. අනිවාර්යෙන්ම මිලියන 3000ක සංචාරකව අපිට එන්න අපිට ඒ බුකින්ග්ස් තිබ්බා. ඒ ඔක්කොම ගොඩාක් බුකින්ග්ස් මේ වෙනකොට අපිට කැන්සල් වෙලා තියෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් මාධ්‍ය හමුවක් පැවැත්පුණේ අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත් යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන්. 19 සංශෝධනයෙන් පසුවත් විධායක ජනාධිපතිවරයාට තිබෙනා වූ විධායක බලය තමයි අග්‍රාමාත්‍යවරයාටත් ඇමති මණ්ඩලයටත් විෂයන් හැටියට බාර දෙන්නේ. එක්සත් ජාතික පක්ෂ නැත්නම් විපක්ෂයේ උදවිය මේකළු සඳහන් කරන්නේ වෙස්ට්මිනිස්ටර් ආකෘතිය අනුව පාර්ලිමේන්තුවේ කටයුතු සිදු වෙනවා කියන කාරණේ. මේ වෙස්ට්මිනිස්ටර් ආකෘතිය වෙනස් කළේම ඒ අයගේ පක්ෂයේ හිටපු නායකයා වූ ජේ.ආ. ජයවර්ධන මැතිතුමා 1978 දී. ඊට පස්සේ 19 සංශෝධනය හරහා වුණේ ඒ විධායක බලයේ යම් ප්‍රමාණයක අඩුවීමක් පමණයි. අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ වෙනවා ඊළඟ දින 2-3 ඇතුළත. ප්‍රගතිශීලී කඳුරේ පක්ෂ සියල්ලම පහයි. මේ වෙනකොට ආණ්ඩුවත් එක්ක එකතු වෙලා අවසන්. ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ඒ එකතු වීම තුලින් මේ රටේ ඡන්දදායකව හැටියට ප්‍රතිශතාත්මකව 56%ට වැඩි ප්‍රමාණයක් පසුගිය පළාත් පාලන මැතිවරණය අනුගත්තා. 46 දෙනෙක් මන්ත්‍රීවරු හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගමැති කළා. එදා හිටියේ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා. එතුමා කිව්වද නෑ මට බහුතරය පෙන්වන්න නෑ කියලා. ලෑස්ති නම් ඒ අය. අපිත් ලෑස්ති ජනමතය උරගා බලන්නට මේ වෙනකොට ආණ්ඩුව තීරණය කළා තිනවා පළාත් සභා මැතිවරණය මේ විසිර හැරලා තිබෙන මේ කඩිනමින් පවත්වන්න සීමා නිර්ණය තිබෙන යම් යම් බාධක තිනවනනම් තිබිච්ච ක්‍රමයට මැතිවරණ පවත්වලා ඉතාම කඩිනමින් මාස 2-3ක් ඇතුළත පළාත් සභා මැතිවරණ අවතීර්ණ වෙලා අපි පෙන්නනවා මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය බැඳුම් කර සිද්ධිය පිළිබඳ ඇතිවුණු හානිය දැන් මේ පිළිබඳව මුතුමාලා හැකියාවක් තිබෙනවද මේ රටට හානි වූ මුදල නැවත ලබා ගැනීමට
අනිවාර්යයෙන්ම ඉතා සරල කාරණයක් තියෙන්නේ. බැඳුම් කර කොමිසම් වාර්තාව කියවුවාම ඉතාම පැහැදිලිව දන්නවා ඒකේ වග උත්තරකරුවන් වෙන්න තව කීප දෙනෙක් ඉන්නවා. ඒකේ සාක්ෂි හැටියටම යොදා ගන්න නම් අර සංශෝධනයක් ගෙනාව දැන් මාසයකට කලින් පාර්ලිමේන්තුවට. හැබැයි ඒක කල් ගියා. ඒ සංශෝධනය සම්මත කරන්න විතරයි තියෙන්නේ. එමුතුමා මේ විශේෂ අධිකරණ වලට මොකද වෙන්නේ ඉදිරියේදී? තාම කල් වැඩි. ඒකෙන යමක් කියන්න රජයකට රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුවක් ඉදිරියේ කාලෙක තුලද ගන්නවා ඇති. අපවත් වී වදාළ අතිපූජ්‍ය මාතුලුවාවේ සෝභිත නාහිමියන්ගේ තුන්වන ගුණසමරුව අදට යෙදී තිබෙනවා. අතිපූජ්‍ය මාතුලුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනම සංවිධානය කළ සැමරුම් උත්සවය අද පසුරුවේ පැවැත්ුණේ කොළඹ නවනගර ශාලාවේදී. කථානායක කරු ජයසූරිය මහතා සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු දේශපාලකයන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් ඊට එක්ව සිටියා. ගුණසමරු දේශනය පැවැත්වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ජයදේව උයන්කොඩ මහතායි. ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට බොහෝ විට ඉඩකඩ තිබෙන බව පෙනෙන්නේ දෙපැත්තට බෙදී තිබෙන දේශපාලන බලාරගලය, විධායකය සහ ව්‍යවස්ථාදායකය, එනම් ජනාධිපති දුරය සහ අපි මේ ගරු කරු ජයසූරිය මහතා නායක ගෞරවනීය ලෙස නායකත්වය දෙන පාර්ලිමේන්තුව අතර විවෘත සටනක් බවට පත් වේ. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඍජු මුහුණට මුහුණලා කෙරෙන සටනක්. මෙය සුළුවෙන් තැකිය යුතු අර්බුදයක්. මෙම චර්යාධාර්මික ප්‍රජාවේ නායකින්ගේ චර්යාධාර්මික මැදිහත් වීම, මොරල් ඉන්ටර්වෙන්ෂන් එක දැන් අන් කවරදාටත් වඩා අප රටට අවශ්‍යයි. මේ දේශපාලන අර්බුදය ලේ වැගිරීමක් කරා පරිවර්තන වීම වැළැක්වීමට අපිට අවශ්‍යයි. මේ ව්‍යාකූලතාව පාර්ලිමේන්තුව තුළ निराකරණය කර ගැනීම. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම අපි ආරාධනා කරන්නේ, ආයාචනා කරන්න, මෞකිරු බීපු අයන 14 වෙනිදට අශීලාචාර ලෙස හැසිරෙන්න එපා පාර්ලිමේන්තුවේ. ඉස්කෝලේ ගියේ නැති අයට මට මුකුත් කියන්න බෑ. ඉස්කෝලේ ගියා ඉන්නෝ නම් ඒ අයටත් මම කියන්නේ නීතිගරුක වෙන්න. මං කල්පනා කරන්නේ ශිෂ්‍ය සම්බන්ධ විදියට මේ ප්‍රශ්නේ විසඳ. අපි බලාපොරොත්තු වෙන්නේ 14 වෙනිදට පාර්ලිමේන්තුව විවෘත කළාට පස්සේ මහින්ද රාජපක්ෂට බහුතරය තියෙනවා නම් එයාට දෙන්න අගමැතිකම. රනිල් වික්‍රමසිංහට නම් තියෙන්නේ බහුතරය එයාට දෙන්න. මේ රට අරාජික කරන්න එපා මේ මොහොතේ. මේ අතර අතිපූජ්‍ය මාතෘභාවයේ සෝභිත නාහිමියන්ගේ ගුණ සැමරුමට අදාළව පින්කම් මාලාවක් සමග සැමරුම් උත්සවයක් අද කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වුණා. අපිට උන්වහන්සේ අහිමි වුණේ මේ රටට උවමනාම වෙලාවේ. අපේ නායක හාමුදුරු මේ රටට අවශ්‍ය දේශපාලන පරිවර්තනය කරන්න නායකත්වය ලබා දුන්නා වගේම ඒ ක්‍රියාදාමය තුළ රට යා යුතු දිශානතිය පිළිබඳව හොඳ අවධියකින් ඉන්න වෙලාවේ තමයි උන්වහන්සේ අපිට අහිමුනේ. ඒක නිසා අපි දකිනවා උන්වහන්සේ බලාපොරොත්තු වුණ දැහැමි දේශය අපිට නිර්මාණය කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි විශ්වාස කරන උන්වහන්සේ වැඩ හිටියා නම් අපේ රටේ මේ දේශපාලන සමාජීය ආගමික පරිවර්තනේ මීට වඩා හොඳ පැත්තට, සුගතිදායක පැත්තට කටයුතු යෙදෙන්න ඉඩ තිබුණා. මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් මහතා සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසේ නායක රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් සමග ඔවුන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ රාත්‍රී උම්රා වන්දනාව සඳහා මක්කම බලාපිටත්ව ගියා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ ෆයිසල් කාසිම්, අලි සාහිර් මෞලානා, එම්.අයි.එම්. මන්සූර්, එච්.එම්.එම්. හාරිස්, ඒ.එල්.එම්. නසීර් හා එම්.එස්. තෞෆික් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම වන්දනාවට එක්ව සිටිනවා. අපි ඇතිවලා තියෙන වෙනස අනුමත කරන්නේ නැහැ. මොකද ඒක නීත්‍යානුකූල නොවේ කියන ස්ථාවරය තාමත් ඉන්නවා. අපේ පක්ෂයට විශාල හානියක් සිදුවන දෙයක්. එමනි දෙයක් අපිට කළ නැහැ කියන එක අපි කියන්න ඕනේ. ඔබතුමාලාගේ මන්ත්‍රීවරු කීප දෙනෙක් අපේ මන්ත්‍රීවරුන් කිසි කෙනෙක් එවැනි පක්ෂ නායකත්වයේ එකඟත්වයේ නැතුව නැත්නම් පක්ෂ නායකත්වක නායකත්වෙත් එක්ක සාකච්ඡා නොකර කිසි කෙනෙක් තනිවම එවැනි ප්‍රයත්නයක් කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. පක්ෂ නායකතුමා අපිත් එක්ක විද්දා අපි ආපෝ ලංකාවට පැමිණ සිටිනවා. මේ පක්ෂ නායකතුමාට බාර දීලා තියෙනවා. පක්ෂ නායකතුමා මයිතන හරියාකර තීරණයක් ගනී කියලා. අපි මේ චාරිකාව ගිහිලා ආවන් පස්සේ අපි හොඳ තීරණයක් රටට දෙනවා. අපි එනවා ඉරිදා උදේ පාන්දර කොළඹට එන්න තමයි අපි ටිකට් දාලා තියෙන්නේ. අපි පාර්ලිමේන්තුවේ 14 වෙනිදා
වැඩි ඡන්දෙ තියෙන කවරද හරි ඉතින් ඒ පක්ෂයට අපි පක්ෂයෙන් තමයි ආණ්ඩුව බාර ගන්න ඉන්නේ. ඒ වෙලාවේ අපි UMP පැත්තෙන් නම් අපි දුර අපි බාර ගන්නවායි. රිෂාඩ් බදියුදීන් මහතා සමග සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමීර් අලි, අබ්දුල්ලා මහරූෆ්, ඉෂාක් මහරූෆ් යන මහතුරුන්ද මෙම සංචාරයට සහභාගී වනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් ස්මයිල් මහතාද අද මෙම සංචාරයට එක්වන බව පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ARA හෆීස් මහතා පැවසුවේ පිරිස ඩුබායි හරහා මක්කම බලා ගමන් කළ බවයි. ඔහු සඳහන් කළේ තමන් සේවය ලබාගත් ගුවන් සමාගමේ ඍජු ගුවන් පහසුකම් නොමැති වූ නිසා ඩුබායිහි පැය 4ක් ගත කර මක්කම බලා ගමන් කළ බවයි. තමන් තවදුරටත් ඊළඟයේ තමිල් අරසු පක්ෂයේ සමග කටයුතු නොකරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශරන් මහතා දැනුම් දී තිබෙනවා. නිවුස් ෆස්ට් වෙත මේ බව තහවුරු කළේ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා මහතායි. සීවී විග්නේශරන් මහතා ලිපියකින් තමාට මේ බව දැනුම් දුන් බවද සේනාධිරාජා මහතා සඳහන් කළා. නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්තන අමාත්‍යවරයා ලෙස බන්තුල ගුණවර්ධන මහතා දිවුරුම් දෙනු ලැබුවා. සුසිල් ප්‍රේමචන්ද් මහතා දිවුරුම් දුන්නේ රාජ්‍ය පරිපාලන සුතිෂු කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙසයි. ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, SM චන්ද්‍රසේන මහතා සමාජ සෞඛ්‍ය කැන්වීම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ සාලින්ද දිසානායක මහතායි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස CP රත්නායක මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතාත් අද තිවුරුන් දුන්නා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. පසුගිය ඔක්තෝබර් මාස 28 වැනිදා ඛනිජ තෙල් අමාත්‍යාංශය ඇති වූ වෙඩි තැබීම සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන භාවිත කරමින් සකස් කළ වීඩියෝ පටයක් මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. මට මේ රටේ මහ ජනතාව දැනුවත් කරන්න ඕනේ මට මොකද්ද සිද්ධ වුනේ. අද අන්තිමටම හොඳ කරන්න ගිය මිනිස්සයා තමයි වරදකාර වෙලා තියෙන්නේ. දැන් මගේ MSD එකේ නිලධාරියා මගේ ජීවිතය අද මම මෙතන ඉඳගෙන ඉන්නේ ඒ මිනිස්සයා හින්දා. හැබැයි ඒ මිනිස්සයා අද රිමාන්ඩ් බාරේ ඉන්නවා. මෙතන මේ අත උස්සගෙන දාපු කෙනෙකුටවත් මොකුත් සිද්ධ වෙලා නැහැ. මේ CCTV එකේ තියෙන දර්ශනයක මට සාධාරණයක් කරලා දෙන්න. මොකද මගේ දරුවෝ ඉන්නවා, ඒගොල්ලන්ට අම්ම කෙනෙක් ඉන්නවා, නෝන කෙනෙක් ඉන්නවා, අම්මගේ සහෝදරයෝ ඉන්නවා, ඒ ඔක්කොටම ඇඟිල්ල දික් කරනවා සමහරලාට. මේ අතර අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන තීරණ සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. දේශපාලන தත්ත්වය තව ඉදිරි දින කිහිපෙදී කියන්න. මම හැබැයි ප්‍රතිපත්ති දේශපාලන කරන පුද්ගලෙක්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ආයුබෝවන්.